Hi everyone, Hi Chef cooking show with awesome sadhana biryanama varandi na pizza maga ape video balanna share karanna like karanna comments visheshen magala comments denna itama patuna mata ape ada kokul mas biryani ak hadana mage krameta try karanna. අපට අවශ්‍යයි හොඳ මී කිරි වතුර නැති වෙන්න ඕනේ. පොඩ පෙරා ගන්න පුළුවන් ගොඩක් හොඳයි. ඊට පස්සේ කුකුල් මාස් ඔගොල්ලෝ කුකුල් මාස් වල හැම ඉවත් කරලා හොඳට හොදලා පිරිසිදු කර ගන්න. තුන් තෙල් මට තියා ගන්න, පුරුදු ගඳ ගන්න එක ගන්න එපා. හරි. දැන් බස්මති හාල ඉතාමත් සුමුදුව හොදලා හොඳටම වතුර අයින් කරලා තියා ගන්න. එනසල් කොළ පාට හොඳ ඒවලින් ගතොත් ගොඩක් හොඳයි. මාදුරු, හීන්දුරු, කුරුදු පොතු කැල්ලක්, සුදු ලුණු ඉඟුරු මිශ්‍රණය, කහ කොඩු, තුන පහ කොඩු, මිරිස් කුඩු, බීලුණු හීනියට කපා ගන්න, තක්කාලි, අවු මිරිස් කරල් කීපයක්, ලුණු, මිංචි කොළ ගන්න. හොඳ ෆ්‍රෙෂ් එකෙන්ම ගන්න බලන්න, කළු පාට එක ගන්න එපා, ගඳ ගන්නවා. ලුණු බඳපු ලුණු මම ඔයගොල්ලන්ට කියන්න කොහොමද බදින්න කියලා ප්‍රෝග්‍රෑම් එකේදී. කජු ගොඩක් දුමු වෙන්න දෙන්න එපා. ඊට පස්සේ වියලි මිටි. දැන් අපි අපේ රෙසිපි එක හදන්න බලමු. ඔයගොල්ලෝ වෙනම වාදනයකට ඔයාලගේ ඔයාලා අරන් තිබ්බ මී කිරි එකතු කරගන්න අරන් ඒකට අපි මිරිස් කුඩු සල්පයක් වැඩි නෙමෙයි, තේ හැන්දක් විතර ඇති. හොඳටම මේ සැහැන්දක් විතර මිරිස් තුන පහ කුඩුත් මේ සැහැන්දක් විතර දාගන්න. කහ කුඩුත් ඒ ගන්න වගේ දාගන්න. දාලා ගම්මිරිස් මම ලිස්ට් එකේ කිව්ව නැති වුණාට ගම්මිරිස් ටිකක්, හරි, සුදු ගම්මිරිස් ටිකක් දාගන්න. දාලා ඔගොල්ලෝ අර හොදලා තියාගත්තු කුකුල් මාස් එක ලෑස්ති කරගන්න. මේක මුලින්ම මේ පල්ප් එක හොඳට හදා ගන්න. ඕගොල්ලන්ට පල්ප් එක හදනකොට ඔගොල්ලෝ තේරෙයි හොඳ උකු ගතියක් තියෙයි. ඔයගොල්ලෝ මේ මීකිරි හොඳ නම් විතරයි. අර මීකිරි ඇල්ලුවත් වගේ තිබුණා වතුර වගේ ජූස් ගතියක් තියෙයි. ඒත් ප්‍රශ්නයක් නැහැ. නමුත් කාලය යනවා වැඩි. දැන් ඔයාලා මේ කුකුල් මාස් එක හොඳට මිශ්‍ර කරගන්න. ඔයාලට සමහරක් පිට ගොඩක් වෙලා තිනවන පැක් දෙයක් තියන්න පුළුවන් ෆ්‍රිජ් එකේ ශීත කරන්නේ. නැත්තම් විනාඩි 10කින් ඔයගොල්ලන්ට මේක මිස්සරලා ලුණු ටිකක් දාගන්න. ලුණු අවශ්‍ය ගානට විතරක් දාන්න, වැඩි ලුණු දාන්න යන්න එපා. මොකද කිව්වොත් බත් එකේ ලුණු තියෙන නිසා. ලුණු හොඳට මික්ස් කරලා අයින් තියාගන්න. දැන් ඔයාලා වාජනේ වෙන වාජනේ ලිපේ තියලා මම කියවනේ දුන් තෙල අරගන්න කියලා. හොඳ එක දුන් තෙල් ගොඩාක් කරාට කඩේ තියෙනවා සුදු පාටයි පුරුටු ගඳක් ගන්න. බෝතල් වල තියෙනවා හොඳ දුන් තෙල් වලින් පොඩ්ඩක් තිබ්බත් හරිම රසයි, සුවඳක් තියෙනවා. බුරියානි එකේ මේජර් පොයින්ට් එක කියන්නේ විශේෂ අංගය තමයි දුන් තෙල්. ඊට පස්සේ අර මම කිව්වා ඕල් ස්පයිසස් එක කියන්නේ කුඩු නෙමෙයි, සම්පූර්ණ තුන පහ ඒ කියන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය දාගන්න. ඒ කියන්නේ සූදුරු මාදුරු හි. ඊට පස්සේ මේ කුරුඳු පොතු ඔගේ දාලා පොඩ්ඩක් කරලා තියෙනකොට ඔයගොල්ලෝ හොඳ සුවඳක් දැනෙනවා. ඒ සුවඳ දැනෙනකොටම මතක තියාගන්න ගින්දර වැඩියෙන් දාලා මේ whole spices which are not ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු මිශ්‍රණය දාන්න. දාලා ඉවරලා අවමිරිස් කපලා ඒකට දා ගන්න. හරි අවමිරිසුත් mix කර ගන්න. දැන් ඔයාලගේ භාජනය මතක තියාගන්න. ගින්දර වැඩි තියන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට වඩා ගින්දර දීපුවාම මේ කළු වෙලා දුඹුරු වෙලා ගඳක් ගන්නවා. ගොඩක් වෙලාවට ගෙදර වැඩ කරන කට්ටිය නැත්නම් ගෙදර කෑම හදන කට්ටිය එයාලා මේ ගින්දර හොගාලා දා ගන්නවා. දාලා ඉවරලා තියෙන මේ 3-5 සේරම පුච්ච ගන්න. ඊට පස්සේ තමයි කෑම එක හදන්නේ. කෑම වල තියෙන්නේ අර කරවෙච්ච 3-5 ගඳ. හරි. අපිට ඕනේ 3-5 වල ගඳ නෙමෙයි. ඒකේ තියෙන රසයයි සුවඳයි. හරි. දැන් ඔයගොල්ලෝ ඒකට ලුණු එකතු කරගන්න. ලුණු එකතු කිරීමෙත් මම කිව්වා කියන්න ලුණු දුමුරු වෙනකන් ටෙම්පරාදු වෙනකන් මේ මිශ්‍රණයත් එක බෙදින්න දෙන්න එපා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඕනේ කෑම රසයක් ලුණු වලින් කරන්නේ කෑම එකේ ටික් එක. ඒ කියන්නේ උපු ගතිය ඇති කිරීම. හරි. එතකොට මේ ගොඩාක් දුමුරු වුණාම ඒ ගතිය එන්නේ නැහැ. අනිත් ඒවා එන්නේ පිච්චිච්ච ලුණු නැත්නම් බෙදපු වල සුවඳ. ලුණු බදින්න ඉස්සරහම කිව්වා ඔයගොල්ලන්ට ලුණු බදිනවා නම් සාමාන්‍ය මට්ටමේ තෙලේ ලුණු හීනේ කපලා දාලා හොඳට පොඩි කරලා දාන්න. එතකොට ඉක්මනට බැදෙනවා. ඔයගොල්ලෝ හිතනවා දුඹුරු පාටට හුරු වෙන පොට්ට දුඹුරු වෙනකොටම ලුණු එක අරගෙන පොඩි භාජනයක අතොල්ලා තිබොත් ඒ රස්නේ ලුණු එක ක්‍රිස්පි වෙන්න බැදෙනවා. නැතුව ලුණු එක තෙල් එකේ නම බදින්න දෙන්න එපා. දැන් තක්කාලි එකතු කරගත්තා අපි. තක්කාලි එකතු කරගත්තාන් පස්සේ දැන් ලුණු ඒ තුන පස්සේ බැදෙන process එක නවතිනවා. හේතුව තක්කාලි වල තියෙන වතුර මේකට එකතු වෙන නිසා මේක බැදීම නැවතිනවා. දැන් ඔයගොල්ලෝ දැනේ තක්කාලි වලින් පොඩ පොඩ යූස් එලියට එනවා. දැන් කුකුල් මාස් එක මිශ්‍ර කරන්න. කුකුල් මාස් එක මිශ්‍ර කරපුවාම එක පාටම කලවම් කරන්න එපා. අර කුකුල් මාස් තිබ්බ භාජනයට පොඩ වතුර දාලා ඒකේ තියෙන ඉස්මත් අරගෙන පොඩ්ඩක් මේ සැලි දෙකක් විතර දැම්මොත් ඇති. වතුර දාන්න එපා කෝප්ප ගණන්. හරි. මතක තියාගන්න වතුර කෝප ගණන් දාන්න එපා. දැන් ඒ මිශ්‍රණය හිමි. හරි. ඒ වතුර එක දැම්මම පස්සේ හිමින් කලවම් කරන්න. කුකුල් මාසේ තැල්ලලා කුඩු වෙලා යන්න තියන්න එපා. මේක මගේ පර්සනල් රෙසිපි එකක්. මේක මම කතාර වල මම ඉන්නේ. කතාර වල ෆ්‍රාන්සෙන් ඉඳලා කතාර වල වැඩ කරනවා දැන්. මට මෙඩල් 3ක් හම්බුණා අවුරුදු 3කටම එක එක පාට් එක වෙනස් කරනවා. මම වෙන වෙන වෙරියේෂන් try කරනවා. නමුත් මේක තමයි ලේසිම වැඩේ. ඊතර ෆැමිලි එකක් කියනකොට ඉක්මනට හදා ගන්න පුළුවන්. වැඩිම වුණා පැය භාගයක් ඇතුළේ බිරියානි රෙඩි කර ගන්න පුළුවන්. ඕගොල්ලෝ හදන හැටියට. හරි. දැන් වෙන භාජනයක් අරගෙන ඉතුරු වෙච්ච දුම් තෙල් ටිකක් දා ගන්න හැඳි දෙකක් විතර. හොඳ සම්පූර්ණ හැඳි දෙකක් දාන්න. හරි. දාලා වැඩි දුම් තෙල් දාලා තෙල් දැම්මම කෑම එක අපේ ගෑවෙන තරමට තෙල් තියෙනවා. එතකොට ඇත්තටම ඇඟටත් හොඳ නැහැ. අනිත් එක කණ්ඩත් එච්චර ආසාවක් ඇති වෙන්නේ නැහැ. හරි. දැන් ඉස්සලා වගේම පොඩ්ඩක් මාදුරු හීඳුරු කුරුඳු පොත්තක් අපි ඔයගොල්ලෝ ගාව අනිස් තියනවා. අනිස් දාපුවා. දාන මේ බැදෙන්න දෙන්න එපා මේ මාදුරු. ලාවට සුවඳෙන්න තියන්න. දුඹුරු පාට වෙනකන් තියන්න යන්න එපා. මොකද කිව්වොත් අපි හාල මේවත් එක මිශ්‍ර කරලා තමයි බදින්නේ. හාල බදිනවා කියන්නේ පොරි වෙනකන් නැත්නම් දුඹුරු පාට වෙනකන් හාල් බදින එක නෙමෙයි. හාලේ අර දුම් තෙල් වල තියෙන සුවඳ සම්පූර්ණයෙන්ම හාල් එකට මිශ්‍ර වෙන්න ඕනේ. එතකොට තමයි දැන් ඔයගොල්ලෝ වතුර දැම්මම ඒ දුම් තෙල් වලට ඊට පස්සේ හාල් දැම්මම වෙන්නේ මොනවද? දුම් තෙල් උඩ මතු වෙනවා. හාල් යට මුකුත්ම රසයක් නැහැ. ලුණු පොඩ්ඩක් දා ගන්න. අපි කැමරා 3 දැම්ම නිසා මේකට වැඩි දාන්න එපා. ගානට අවශ්‍ය ගානටම දා ගන්න ඕනේ. හරි. දැන් හිමි මිශ්‍රණය මතක තියාගන්න බාස්මති හාල් වල වැඩ කරනකොට හාල හයියෙන් මේ මිශ්‍ර කරන්න. එතකොට කුඩු වෙලා යනවා. දැන් ඔයගොල්ලෝ තියෙන්නේ හොඳ සුවඳක් දැනෙයි. ඔයගොල්ලෝ දැනෙන්න තේරෙයි. හොඳ සුවඳක් දැනෙයි. කිසිම සුවඳ වර්ගකට එකතු කරන්න තුවා. හොඳ ෆ්‍රෙෂ් සුවඳ දැනෙයි. මේක බාස්මතියටත් එකයි සම්බයකටත් එකයි. නැත්නම් කීරි සම්බ කියලා කියනවා හීනි සම්බයක පොඩි සම්බ ඒකටත් එකයි. නම් සම්බ වගේ දේවල් හොඳට හොදන්න අතුල්ලලා අතුල්ලලා හොදන්න. බස්මති එක මල් වගේ නිකන් ඇඟිලි පහකින් නියම් ලාවට හොදන්න ඕනේ. මොකද බස්මති කියන්නේ අඩෝෂල් හාල්ය. ඒක ඉක්මනට කැඩෙන සුළුයි. හරි. හරි. ඒක ඇවිල්ලා ඉතාමත් මෘදු හාලක්. සොෆ්ටින් රයිස් එක. ඒක තමයි ඉක්මනට බැච් එකක් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට හාල් කෝප්ප එකකට වතුර කෝප්ප 1.3 කාලක් දාන්න. ඒක හිතා ගන්නකො 1.3 කාලක් දාන්න. පොඩ්ඩක් අඩුවෙන් දැම්මත් ගන්න වැඩි දාන්න එපා. ඒ විදිහ හට්ටියෙන් එකක් හාල් නම් හට්ටිය 1.3 කාලයි. ඒ නිසා මගදී කිලෝ එකක් නම් කිලෝ 1.3 කාලක් වතුර දාන්න. හරි. ලොකුවට නිකන් ලොකු කෝප්ප අරගෙන මම 1.3 කාලයි එච්චරයි. හරි. දැන් ඔයගොල්ලෝ හාල් ඉස් කරාම ඔයගොල්ලෝ පෙනේ හාල තැම්බෙනවා. හරි. මේකෙදී අපි වහන්නේ නැහැ. මොකද කිව්වොත් අපි මේ බත් එක හදාගන්නේ 180යි. එතකොට දැන් 180ක් තැම්බුණාට පස්සේ යට වතුර ඉතුරු වෙනවා පොඩ්ඩක්. ඒකත් අපි දාලා තියෙන 100ක් තැම්බෙන්නනේ. නමුත් අවුලක් නැහැ. වතුර පොඩ්ඩක් ඉතුරු වෙයි. ඔයගොල්ලෝ දැන් බලන්න මේ භාජනේ බත් එක තියෙනවා. නමුත් බතේ ඕල්ට වතුර ගතියක් පේනවා හොඳටම. හරි. අර හැන්දේ වතුර තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ පෙනේරකින් තමයි මේ හාර ගන්න ඕනේ දැන්. හරි. Dan මේ පෙනේරකින් මේ පෙනේර කියන්නේ මේ තෙල් හැන්දකින් හාල් එක ගත්තා. හරි. බලන්න මේ කුකුල් මිශ්‍රණය හොඳට තැඹිලා තියෙන්නේ. කටු මිශ්‍රණය කුකුලෝ තැඹුණා කියලා දැනගන්නේ කටු වල තියෙන මස් ගැළවිලා පොඩ්ඩක් ඉස්සරහ පස්සට යනවා පිටිපස්සට යනවා. එතකොට අපි දැනගන්න පුළුවන් මේ කුකුල් මස් හොඳට තැඹිලා. හරි. දැන් අර තෙල් හැන්දෙන් වතුර ටික හොඳටම අයින් කර බත් එක දාගන්න. මේ මිශ්‍රණය උඩට මේකට සමහර කා රෝස් පොඩ දානවා කසකසා බදලා දානවා ඒක මොකුත් ඕනේ නැහැ මම දන්න තරමින් ඕනේ නැහැ අපි ගෙදර කන්නනේ හරි ගෙදර කන්නකොට ගෙදර මිනිස්සුන්ට සුදුසු විදිය ඇඟට ගුණ විදිය කෑම හදා ගන්න ඕනේ ලේසි විදියක් අද ලංකාවේ තියෙන විදිහකට එක වැඩි ආනම්මන දාලා හදන්න ගියා නම් මේ රසෙම තමයි නේ මේකට වඩා රසය අඩු වෙනවා සමහරක් විට හරි දැන් බත් එක උඩින් අර බදගත ලුණු කජු එකතු කරනවා අපි. මතක තියාගන්න වියලින් මිදි බදින්න එපා. නිකන් එකතු කරන්න. එතකොට සොෆ්ට් එකට තියෙයි. හරි. දැන් මිංචි කොළ දාන්න. මිංචි කොළ හරිම ටේස්ට් එකක් වෙනස් ටේස්ට් එකක් ගෙනත් දෙනවා අපි බත් එකට. හරි. දැන් ආයෙත් පාරක් බත් දාන්න උඩින්. ඕනට තේරෙයිද මම භාජනයේ වතුර කැමරේ හැරගත්තේ නැහැ. භාජනයේ වතුර තියෙනවා. අපි දැන් මේකෙන් පෙර දානකොට සම්පූර්ණයෙන්ම ගන්න වතුර ටික මේ හාල් ටික වතුර ටික විසික් කරලා දාන්න. හරි. පොඩ්ඩක් කලර් yellow කලර් තිබ්බොතින් විතරක් පොඩ්ඩ මේ විදිහ නිකන් ක්‍රොස් එකක් වගේ ගහගත්තා නම් ඇති. නැත්තම් x එක වගේ ගහගත්තොත් ඇති. ලොකුවට හැමතැනම මිශ්‍රණම උගලට වෙන්නේ කහබත් එකක් වගේ වෙනවා. අපි ඒක නෙමෙයි අපිට ඕනේ සුදු පාට ලස්සන දිලසෙන බතක්. බත් වෙනකොට මතක තියාගන්න ඕනේ කියන්න හදුණා. පොඩ්ඩ සීනි හැන්දක් විතර එකතු කරපුවාම බත් වල තියෙන ස්ටාච් එක ගිහිලා බත් එක හරියම දිලිසෙන්න පටන් ගන්නවා. හරි. ඒක නිසා ඕනනම් දාගන්න අවුලක් නැහැ. දැන් මූඩි එකකින් හොඳට කව කරලා වාජනේ ගින්දර වාජනෙට වැදෙන්න හොඳ නැහැ. හරි. මතක තියාගන්න. වාජනෙට වැදෙන්න හොඳ නැහැ. ඒ විදිය තියලා විනාඩි 25ක් ඩම් එකේම තියන්න අල්ලන්න තියා. ඩම් එකේ තියන්න මූඩිය හොඳට රත් වෙනවා ඉඳලා ගත්තම අර චිකන් එකෙන් එන සුවඳින් මේ බත් එක කුමාරෙන් බත් එක ඉතුරු ටික තැම්බිලා ඉවරයි. දැන් බලන්න බත් එක කෑලි එකකින් ඇටින් ඇට වෙන් වෙනවා. ලස්සන කෝප් එකක් අරගෙන ඔයගොල්ලෝ මේ විදිහ සර්ව් කරන්න පුළුවන් නැත්නම් මේ බන්දේසිය දාලා සර්ව් කරන්න. බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ මාත් එක්ක රැඳී සිටියට මම ඔයගොල්ලොත් එක්ක තවත් කලෙත් ගොඩාක් රෙසිපි ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න මේ බුරියානි එක ප්ලාස්ටික්. ඔයගොල්ලෝ හොද්දා හදා ගන්න පුළුවන්. ඔන්න සලාදයක් හදා ගන්න පුළුවන් පොඩ්ඩක්.